නමුෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස නතස්ස ග අহাතු ස සබු ස්्य නතස්ස ග तो अহাතු ස සබුස්्य තාරෝමි ව්‍යග්ග පජ්ජකුල පුත්තා දිට්ටදම්ම හිතායේ දිට්ටදම්ම සුකාය සංවත්තති කතමි චත්තාරු උට්ටාන සම්පදා ආරක්ක සම්පදා, කල්්‍යාන මිත්තතා සමජීවී කතාති ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත පිින්ලතුනි මේ හිමිදිරි උදෑසන ඔබ සෑම කෙනෙක්ම තමන්ගේ නිවසට එකරාසී වෙලා ධර්මශ්‍රවනය කිරීම සඳහා සූදානම් වෙන අවස්ථාව සදහම් රැස් ධර්මදේශනාවක් ශ්‍රවණය කරලා ඒ තුළින් තමන්ගේ මෙලව පරලව ජීවිතය සැපවත් කර ගැනීම සඳහා හේතුවන මහා පිංකමක් මේ සිද්ධ කරන්නට සූදානම් වෙෙන්නේ අපගේ නිවසේ සිටගෙනම කියන කල්පනාව හැම කෙනෙකුගේම සිත්තුල ඇති කරගන්නට ඕන. අද ධර්මදේශනාව සඳහාමා මාතෘකා කළේ ගිහි ජීවිත ගත කරන බොහෝ දෙනෙකුට තමන්ගේ මෙලවජීවිතය සැපවත් කරගැනීමට හේතුවන, ඒ සඳහා උපකාරී වන විශේෂයෙන් මොබ අසා පුරුදු ව්‍යග්ගපජ්ජකේන සූත්‍රයට අයත් ගාතා ධර්මපාටයක්. මේ සූත්‍රපාටය තුළින් සූත්‍රය තුළින් අපගේ ජීවිතය සාර්ථක කරගන්නට සැපවත් කරගන්නට, හන්කම ලැබෙන බව බුදුන් වහන්සේගේ දේශනාව උන්වහන්සේ ඉතාමත්ම පැහැදිලිව දේශනා කරනවා මේ ලෝකයේ ජීවත්වෙන සෑම මනුස්සයෙක්ම සෑම සත්වයෙක්ම සැපපයට කැමති සුකකාමානි භූතානී කියලා එක පැහැදිලි කරලා තිබෙනවා දුක්විඳීමට ලෝකයේ කිසිීම සත්වයෙක් කැමතින ත සැපවත්ව තමන් බලාපුොරොත්තුවන ආකාරයට පවත්වාගෙන යන්නට පුළහන්නම් එ තමයි සැපවත් ජීවිතය කියල උගන්වලා තිබෙන්. ස් එවැනි සැපවත් ජීවිතයක් ගොඩනගාගන්නේ කෙසේද කියන කාරණාව මේ සූත්‍රය තුළදී බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරලා තිබෙනවා. පින්නතුනි අපි අපේ ජීවිතයේදී, බුදුරජාණන් වහන්සේ දකින්නට අපි හැම කෙනෙක්ම කැමති. හැම කෙනෙක්ම ආසයි. අපිට බුදුරජාණන් වහන්සේ දකින්නට පුළුවන් විදිහ, උන්වහන්සේ ඉතාමත්ම පැහැදිලිව දේශනා කරල තිබෙනවා. යෝ දම්මං පස්සති සෝමං පත්සති. මා විසින් ඉතාමත්ම අවබෝධයෙන්, අවබෝධ කරගන්නාලද උතුම් ශ්‍රී සද්ධර්මය යම් කිසි කෙනෙක් මැනවින් අසයිද මැනවින් එම ධර්මයහි ධර්මය මතකතබාගනීද ඉතාමත්ම මැනවින් එම ධර්මයෙහි හැසිරෙයිද එම පුද්ගලයා තමන් එමනැත්තන් බුදුරජාණන් වහන්සේ දකිනා බව දේශනා කරලා තිබෙනවා. එනිසා පින්වතුනි ජීවමාන බුදුරජාණන් වහන්සේ අපට දකින්නට හේතුවන උදාර පින්කමක් තමයි මේ ධර්ම ශ්‍රවණය කිරීම කියන එක හැම වෙලාවෙම මතක තබාගන්නට ඕන්න. එ වගේම තමයි පින්නතුනි, පුහුදුන් මිනිස් ජීවිත ගත කරන අපි හැම කෙනෙකුගේම සිත්වල නිරන්තරයෙන්ම ඇතිවෙනවා අකුසල චේතනාවල් තුනක්. ලෝබ දවේශ මෝහ කියලා උගන්වන්නේ, එ අකුසල චේතනාවල් තුනයි. අපි මොන විදිහේ යහපත් ක්‍රියාවක් කරන්න ගියත්, සමහර වෙලාවට දානයක් මානයක් දෙ දෙන්න වෙන්නට පුළුවන්. සමහරක්ලා යහපත් ක්‍රියාවකය දෙෙන්ට පුළුවන්. එමනැත්තං ව යම් කටයුත්තක් කරනවා වෙන්න පුළුවන්. ඒ කුමන කටයුත්තක් සිද්ධ කරන්නට ගියත්. මේ ලෝබ දවේශ මෝහ කියන අකුසල චේතනවල් අපේ සිතේ. වරින් වර ඉස්මතු වෙනවා. මේවා කරලා වැඩක් නැහැ මේවගේ දේවල් කිරීමෙන් කිසිම අර්ථයක් නැහැ අපිට මේකින් හොඳක්වෙන්නේ නැහැ වැඩක් නෑ ආදී වසයෙන් නිරන්තරයෙන් එවැනි ප්‍රකාස එවැනි සිතුවිලි අපේ සිත්වල ඇති වෙනවා. ඒක මේ මනුස්සවූ අපගේ ස්වභාවය. එක්තා සංස්කෘත පඬිවරේ ප්‍රකාශ කරනවා පින්වතුනි ආරෝප්‍යති සිලා සයිලයේ යත්නේන මහතා යතා නිපාත්‍යතයක්ෂනෝනාදක් තතාත්මා ගුණදෝසයෝ කියලා. ය සාමාන්‍ය මනුස්සයෙක් සත්තුරුෂ මනුෂ්‍යයකු කරන එක කොයිතරං අමාරුයිද කියලා කියනවනම් කන්දක් මුදුනට ගල්ගෙඩියක් අරගෙන යනෝ වගේ ඉතාමත්ම අපහසු වැඩක් වගේම යම්කිසි පුද්ගලයක් අයහපතට යොමු කරන්න පාපයට යොමු කරන එක කොයි තරම් පහසුද කියලා කියනවනං කන්දක් මුදුනකතියන ගලක් ඒ කන්දයෙන් පහලට හෙලන එක කොයි තරම් පහසු වැඩදද ඒ වගේම පහසුයි යහපත්ෙනෙක් නරක කෙනෙක් බවට පත්කරන එක. ඇැබැයි නරෙනෙක් හොඳ කෙනෙක් බවට පත්කරන එක ඒ තරම් පහසු නෑ එනිසා පින්න්නොතුනි අපි මොන තරම් බනෑසුවත් මොනතරම් ධර්මය ඉගෙනගත්තාත් ඒ ධර්මය අපේ සිතට කාවදින තර්මට තමයි ඒ ධර්මයට අනුව අපේ ජීවිත පවත්වාගෙන යන තරමට තමයි අපිට මේ ධර්මයෙන් ප්‍රයෝජනගන්නට පුළුවන් කම ලැබෙන්නේ. එනිසා ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් අපි ප්‍රයෝජනය ගන්නවා අපේ ජීවිත අපි සැපවත් කරගන්නවා කියන අධිෂ්ඨානය ඔබගේසිත් තුල ඔබ ඇති කරගන්නට ඕන. අද ධර්ම දේශනාව සඳහාමා මාතෘකාව හැටියට දේශනා කළේ ව්‍යග්ගපජ්ජ කියන සූත්‍රය. ඔය පින්නතුන් අහල ඇතිනේ ව්‍යග්ගපජ්ජ කියන කුමාරයා පිළිබඳව. ඒ තැනැත්තා එක අවස්ථාාවකද බුදුරජාණන් වහන්සේළඟට ගිහිල්ල කිව්වා භාග්‍යවතුන් වහන්ස අපි මේ පවුල් ජීවිත ගත කරන රැකිරක්ෂා කරන වෙළහෙළදාම් කරන දරුමුණබුරෝ ඇති කරන අය. හැබැයි, අපි මේ මොනදේ කළත් අපිත් කැමති මේ ජීවිතයත් සැපවත්ව ගත කරලා අපේ පරලව ජීවිතයත් සැපවත්ව ගත කිරීමට. මේ වගේම තැනක උසස්විදිහයට උපදින්නට අපි කැමති. එනිසා, මේ දෙකම කරගන්නට පුළුවන් විදිහේ ධර්මයක් අපිට දේශනා කරන්න. කියල බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියහම, න්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මේ ව්‍යාග්‍රපාද කියන තැනැත්තාට එසේ මේ ජීවිතය සැපවත් කරගැනීමට නම් ඔබ විසින් අනුගමනය කළ යුතු කරුණු හතරක් තිබෙනවා. ඒ කරුණු හතර මොනවද උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, කල්්‍යාන මිත්තතා සමජීවී කතා. උත්සාහ සම්පත්තිය, ආරක්ෂා සම්පත්තිය, කල්්‍යාන මිත්‍ර සම්පත්තිය සහ සමජීවී කතාව කියන මෙන්න මේ කරුණු හතර අපගේ මෙලව ජීවිතයේ සැපවත් කරගන්නට හේතු වෙනවා. රැකීරක්ෂාවක් කරන කෙනෙක් වනත් අධ්‍යාපනය ලබන කෙනෙක් වුනත් වෙළඳ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් වනත්. මේ හතර ඒ අයගේ ජීවිත තුළ නැත්තං. ඒ අය දිනෙන්දින දිනෙන්දින පරිහානියට පත්වෙනවා ඒක වලක්වන්නට පුළහන්කමක් නෑ. එනිසා පන්නතුනි අපේ අපේ ජීවිතයට උත්සාහ සම්පත්තිය උට්ටාන සම්පදා කියනදේ එකතු කරගන්නට ඕනි. ඒ උත්සාහය නිසා තමයි අපිට අපේ ජීවිතය දියුණු කරගන්නට පුළුවන් වෙන්නේ සැපවත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඔය පින්නතුන් අහල ඇති, මේ ලෝකයම මවිතයට පත්කරපු ලෝකයට නවීන සොයාගැනීම් සොයාගත්ත විද්‍යාඥයෝ සාහිත්‍ය දරයෝ ජනාධිපතුවරුුවගේ හිටපු අය සහ දැනටත් ඉන්න අය ලෝකේ ඉතාමත්ම දුප්පත් පවුල්වල අධ්‍යාපනයක් ලබන්නට දුර්ල අධ්‍යාපනයට ඉතාමත්ම දුරුවලව හිටපු අය. ඔය පින්නතුන් නහලැති තෝමස් අල්වා එඩිසන් කියන විද්‍යාඥා ඉතාමත්ම දුප්පත් කෙනෙක්. අධ්‍යාපනයට බොහෝම දුරුවල කෙනෙක්. හැබැයි පසුකාලීනව ලෝකයම පිළිගත්තුූ විද්‍යාඥයෙක් බවට පත්වනා. ඒ වගේම තමයි පින්නතුනියිසෙක් න්‍යවුටන් කියන විද්‍යාඥත්. ඔහුත් මේ ලෝකයම මවිතකරපු නව සොයාගැනීම් සොයාගත්තු කෙනෙක්. ඒත් අධ්‍යාපනයට ඉතාමත්ම දුරුවල දරපැලීම තමන්ගේ රැකියාව හැටියට කරපු කෙනෙක්. එවිතරක් නෙමේ ඇමරිකාවේ හිටිය ජනාධිපතිවරයෙක් ඒ බ්‍රහමම් ලිංකන් කියලා. ඒතැනැත්තා තමන් බේකරියක දරපැලීමේ රැකියාව කරපු බවත් ඔහුගේ චරිතකතාව ඔහු සඳහන් කරලා තිබෙනවා. මැක්සිම් ගෝර්කි කියලා ඉතාමත්ම ලෝකයම පිළිගත්තු සාහිත්‍ය දරයෙක් හිටියා. ඔහු හෝටලයක සේවය කරපු සේවකෙක් හැටියටයි ඔහුගේ චරිත කතා වෙ දක්වලා තියෙන්නේ. ඔය පින්නතුන්ට වර්තමාන ලෝකයේ උදාහරණයක් කියන්නට පුළුවන් පහුගිය දවසක ඉන්ද නව අගමැතිවරයෙක් දවුරුන්දුන්න. ඒ අගමැතිවරයා දියුරුන් දෙන වෙලාවේ තන විශේෂ පුද්ගලයකු ආාරාධනා කරලා තිබුණා. ඒ ආරාධනා ලැබතිබූ පුද්ගලයා තමයි. ඊට අවුරුදු විස්සකට කලින්. ඒ අගමැතිවරයා සේවය කරපු හෝටලයේ අධිපතිතුමා. ඒ හෝටලේ තේ හදන කාර්ය කරපු කෙනා තමයි අවුරුදු විස්සකට පස්සේ ඉන්දියාවේ අගමැතිවරයා බවට පත් වනේ. කුමක්ද රහස මේ උත් උත්සාහය නොමැතිනම් ඒ උත්සාහය නැති කෙනෙකුට එවැනි දියුණුවකට තමන් බලාපොරොත්තුවන, අභියවෘ්ධයට තමන්ගේ අරමුණ ඉලක්කය කරා ළඟාවෙන්නට පුළහන්කමක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්න පින්නතුනි විරේන දුක්කං අච්චේති වීර්ය තුළින්ම තමයි අපේ මේ දුක නිවාරණය කරගත්ත යුත්තේ දුක සංසිදුවාගතයුත්තේ. අපේ ජාතක කතා පොතගත්තත් දම්ම පදට්ට කතා පොතගත්තත් අපිට බොහෝ උදාහරණ, ගෙනහැර දක්වන්නට පුළුවන් උත්සාහයෙන් තමන්ගේ ජීවිතය සාර්ථක කරගත්තු. තමන්ගේ ව්‍යාපාර සාර්ථක කරගත්තු. තමන්ගේ ගෘහජීවිතය පවුල් ජීවිතය වාසනාවන්ත තත්තයට පත්කරගත්තු. අය පිළිබඳව කතන්දර ඕනෑ තරං ඉදිරිපත් කරන්නට පුළුවන්. කුම්ඹගෝෂක කතාව පින්නතු නහලඇති වන්නු පත ජාතකය මහා ජනකජාතකය මේවැන් කියන්නේ මොනවද. මේවා කියවලා අපි තේරුම් ගන්නටඕනි මොකක්ද. මිනිස්සු මෙවැනි අපහසුතාවලට පත්වෙලා බොන්න වතුරපොදක් නැතුව සමහර වෙලාවට රජ මාලිගාවල රජ සැපවිඳමින් හිටපු අය. ඉතාම දුගේ දු පත් භාවයට පත්වෙලා. එවැනි තත්ත්වයන්වලට පත් වනත්. තමන්ගේ හිතේතිබිච්ච වීර්රයත් හරින්නේ නැතුව. තමන්ගේ හිතේතියන උත්සාහය අත්තරන්නේ නැතුව. පරමුණ කරා ළඟාවීම සඳහා ජීවිතය ජයග්‍රහණය කිරීම සඳහා මේ උත්ටහාන සම්පත්ති අපි ඇති කරගන්නට ඕනි. මේකට විරුද්ධ දේ තමයි පින්නතුනි අලසකම. ඒ අලසකම තියෙන කෙනාට කිසිම දවසකද තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට පුළුහන්කමක් ලැබෙන්නේ නෑ. එනිසා, ඒ අධ්‍යාපනය සාර්ථක කරගනීමට වුවත් ජීවිතයේ සාර්ථක කරගැනීමට වුවත් මේ අලසකමින් තොර වූ යහපත් ජීවිතය උත්සාහවන්ත ජීවිතය අපිට ප්‍රයෝජනවත් වෙනවා. එම නිසාහැම කෙනෙක්ම කල්පනාවට ගත යුතුදේ තමයි උත්සාහය නොමැති නම් අපිට මේ ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන් කමක් නෑ. සමහර වෙලාවට පාසල් යන ළමේෙක්නං. අද සෙන සුරාධනේ අද ඉරිධනේ කියලා බොහෝ වෙලාවටර වෙනද නැගිටින වෙලාවට වැඩිය පරක් වෙලා ප්‍රමාද වෙලා නැගිටින්නට පුළුවන්. එහෙම උුණුවොත් පින්නතුනි ඒක ඉගනගන්න කෙනෙකුට සුදුසු දෙයක් නෙමෙයි. ඒක ඔහු තුළතියන උත්සාහය නෙමේ. දෙමව්පියන් වුනත් කියන්න පුළුවන් අද සෙනසුරාධනේ, අද ඉරිධනේ ටිකක් වැඩිපුර නිදාගන්න කියලා. නමුත් ඉගනගන්න කෙනෙුට කාල සටහනක්, ඉතිබෙන්න්නට ඕනි ඒ කාල සටහනට අනුව, ඉරිදද නිවාඩු දවසද පෝය දවසද කියලනෑ. ඒ කාර්ය තුළ, අධ්‍යාපනයට යොද වන කාලය, ක්‍රීඩා කිරීමට යොද වන කාලය. තමන්ගේ අනිකුත් වැඩ කටයුතුයු සඳහා යොද වන කාලය. ඒ ආකාරයට යොදවලා සැලැස්මක් තිබෙන්න්න ටෝනි තමන්ගේ ජීවිතය ජයග්‍රහණය කරගන්න. රැකියාවක් කිරීමේදී වුවත් ගෘහණියක් වුවත් මවු කෙනෙක් වුනත් පිය කෙනෙක් වුනත් ඕ නෑම කෙනෙකුට තමන්ගේ චර්ර්ියාව, පිළිවෙලකට සකස් කර ගත්තේ නැති නම් පින්නතුනී අර අලසකම කියන සිතුවිල්ල මෝහය නැමති සිතුවිලි දේශය නැමති සිතුවිලි අපේ ජීවිතයේ නොෙක් අවස්ථාවල් වලදී. ඒ සිතුවිලි බලවත්වෙලා අපේ ජීවිතයේ තියන. ඒ සැලසුම් සහගත බව විනාස කරන්නටය හේතුවක් වෙනවා. එනිසා හැම කෙනෙක්ම උත්සාහ වන්තව සැලසුම් සහගතව, තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නට ඕනි. එය එක හේතුවක් අපගේ මෙලව ජීවිතය සැපවත් කරගන්නට. ඒ වගේම තමයි පින්නතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊළඟ කාරණාව තමයි මෙලව ජීවිතය සැපවත් කර ගැනීම සඳහා උපකාරි වන ආරක්ක සම්පදා. ආරක්ක සම්පදා කියල කියන්න පින්නතුනි තමන්ගේ ආරක්ෂා සම්පත්තිය, තමා විසින්ම සාදාගතයුතුයි. ආරක්ෂාවට හානිවනදේවල් මොනවද කියලා තමන් සිහිකටයුතුයි මේ ක්‍රියාව කළවිට මට හානිවෙන්නට පුළුවන්. මේක්‍රියාව කළවිට අනිත්ගෙනට හානිවෙන්නට පුළුවන්. මේක්‍රියාව කළවිට මටත් අනිත්තයටත් දෙපිරිසටම හානිවෙන්නට පුළුවන්. එනිසා මම මේක්‍රියාව කරන්නේ නෑ කියලා කල්පනා කරන්න ටෝනි. ඒ වගේම තමයි අවේලාවේ වීදි සංචාරය කිරීම මද්‍රව්‍ය වැනි දේවල්වලට ඇබ්බැහිවෙලා සිටීම තමන්ගේ ජීවිතය විනාස කරගන්නට තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම නැති කරගන්නට හේතුවක් වෙනවා. සමහර කෙනෙක් කියන්නට පුළුවන් මම මත් පැන්පානය කරන්නේ මගේ සල්ලිවලින් ඒ නිසා කාටවත්ඒක ගැන ප්‍රශ්න කරන්න බෑ මම කරන්නේ මටෝනි දේ කියලා. එහෙම හිතලා, එහෙම කරන අයට තමන්ගේ ආරක්ෂාව තමන් විසින් නැතිකර ගැනීමක්ගේඒ සිද්ධ කරගන්නේ එවැනි අයට කවදාවත් මේ ජීවිතය තමන් බලාපුරොත්තුවන තමන්ගේ ඒ අධිෂ්ඨානය කරා ළඟාවෙන්නට තමන්ට පුළුහංකමක් නැතුවයනො එ නිසා පින්නතුනි තමන්ගේ ආරක්ෂා සම්පත්තිය තමන් විසින්ම සලසාගත යුතුයි එය වෙනත් අයිෙකුට කරන්නට පුළහන් දෙයක් නෙමෙයි. තමන්ට හා නිවනදේවල්, තම පවුලේස් අයට හා නිවන දේවල්, තම සමාජයට හා නිවන දේවල්, තමන් නොකරසිටීමට අධිෂ්ඨාන කරගත යුතුයි. එය තමන්ගේ මෙලවජීවිතය සාර්ථක කරගැනීමට උපකාරීවන දෙවන ලක්ෂණය හැටියටයි බුදුරජාණන් වහන්සේ. ව්‍යගපජ්ජ කියන සූත්‍රයේදී දේශනා කරලා තියෙන්නේ. එනිසා පින්නතුනි ඒ කාරණාවත් අපි හොඳට මතක තබා ගන්නට ඕනි. ඊළඟට කියනවා පින්නතුනි තුම්මනි කාරණාව කල්්‍යාන මිත්තතා අදපේ සමාජයට ඉතාමත්ම වැදගත් දෙයක් ඉතාමත්ම වටිනා දෙයක් මොකද්ද පින්නතුනි මේ කල්්‍යාන මිත්තතාවය කියල කියන්නේ. යහපත් මිතුරන් ආශ්‍රය කරන්න. තමන්ගේ වයසට ගැලපෙන, තමන්ගේ ගුණවත්කමට ගැලපෙන. තමන් තුළ තියෙන යහපත් ගතිවලට ගැලපෙන මිතුරන් ආශ්‍රය කරන්න පෞුකම් කරන හොරකම් කරන මැරකම් කරන මිත්‍රයන් සිටිනවනං ඒ අය දුරින්ම දුරු කරන්න. එවැනි අයත් එක්ක කුළුපගගම් කම් තියාගැනීම තමන්ගේ ජීවිතයත් විනාසවීමට හේතුවක් වෙනවා. එනිසා, අපේ මෙලව දියුණුව තීරණය කරන ප්‍රධානම සාධකයක් තමයි පන්නතුනි කල්්‍යාන මිත්‍ර සම්පත්තිය. කල්්‍යාන මිත්‍ර සම්පත්තිය තිබෙන කෙනෙකුට මෙලව ජීවිතයේදී. තමන්ගේ ජීවිතයේ බලාපුරොත්තුවන අධිෂ්ඨාන සම්පත්තිය ඒ අධිෂ්ඨානය වෙත ළඟාවීමට පුළුහංකම ලැබෙනවා පමණක් නොවෙයි තමන්ගේ. ගේ පරලවජීවිතය එහමනැත්තන් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සැපවත් කර ගැනීමටත් එය එක හේතුවක් වනවා. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සූවාන් පලයට පවා පත්වන කෙනෙක්ු. ඒ කාන්ත වසයෙන්ම කල්්‍යානමිත්‍රයන් ආශ්‍රය කළ යුතුයි. බණෑසීම අසනධර්මය මෙනෙහි කිරීම වගේම කල්්‍යානමිත්‍රයන් ඇසුරු නිසුරු කිරීමත්. එයුතුම් මාර්ග පලාව බෝධයට පවා හේතුවන දෙයක්. එනිසා පින්නතුනි කල්්‍යාන මිත්‍ර සම්පත්තියාපි ඇතිකරගන්නට ඕනි. යහපත් කල්්‍යාන මිතුරන් උපකාරක අනුකම්පක ආදී වූ යහපත් මිත්‍රයන් ආශ්‍රය කරන ගමන්. අන්‍යදත්තු හර වචීපරම, අනුපපිය භානී අපාය සහාය ආදී මිතුරන් ඉවත් කරන්න ටෝනි, පවටම කැමතිවන, පවම කරන්නට බලාපොරොත් පවකිරීමට උදව් කරන ඒ සඳහාම උපකාර කරන මිතුරන් තමන්ගින් ප්‍රයෝජනයක් ගන්නට විනා. තමන්ට උපකාර නොකරන අය බව හොඳට මතකතියාගන්නට ඕනි. තමන්ට තමන්ට තිබෙනවිට තමන් වැටුප ගත්දිනට සිටින මිතුරන්. තමන්ට නැතිවෙච්ච දවසට, තමන්ට මුදල් නැතිවෙච්ච දවසට තමන් අපහසුතාවට පත්වෙච්ච දවසට ඒ කිසිවේක්වා. න් සමඟ නැහැ කියනෙ ඔබ මතකතියාගන්න ටෝනි. එනිසා පින්නතුනි කල්්‍යාන මිත්‍රතාවය අපගේ මෙලව ජීවිතය සැපවත් කරගැනීමට හේතුවන වැදගත් දෙයක් හැටියට මතකතියාගන්න ටෝනි. ඒවගේම තමයි කියනවා පින්නතුනි අපේ ජීවිතය සැපවත් කරගන්නට නම් අපීළඟට කළ යුතුදය මොකදද සමජීීතා සමජීවී කතා කියල කියන්නේ පින්නතුනි අය දැනගෙන වැය කරන්න කියන එකයි. අය දැනගෙන වැය කරන්න කියනෙ එකයි. තමන්ට පුළුවන් දය පමණක් කරන්න. අදාපේ තරුණ පිරිස් බොහෝමයක් ඉන්නවා. කවුරුහරිදේ කෙනෙක් කරනව දැකලා කවුරුහරි ඉම්මනවාහරි දෙයක් කරනව දැක්කහම ඒකම කරන්න ඕනි ඒකෙම්ම තමයි දියුණු වෙන්න පුළුවන්. ඒක තමයි හොඳමදේ කියලා තෝරාගන්නවා. න්තිමට තිකදවසක් කරගෙන යනවා. අවසානයේදී තමන් ළඟතිබිච්ච ධනයත් නැති කරගෙන තමන් දුගීදුප්පත් තත්ත්වයට පත්තෙන්න්නට ඒ තමන්ගේ ජීවිතය විනාස කරගන්නට එය එක හේතුවක් වෙනවා. එනිසා පන්නතුනි තමන් කෞද කියලා හඳුනාගෙන. තමන්ට කළහැකි ප්‍රමාණයට අනුව ජීවත්තෙන්න්නට වැඩ කරන්නට අපියුත්සාහ කරන්නට ඕනි. වැවකං වතුර නිකුත් කරනවනං නිකුත් කරන්නේ. ඒ වැවට වතුර ලැබෙන ප්‍රමාණයට අනුවයි. ඒ වැවට වතුර එෙන් නැතිනං. ඒ වැවින් වතුර පිට කරන්නේත් බොහෝම අඩුවෙන් නැත්තම් පිට කරන්නේ නැති තරං. හේතුව මොකද වතුර එ නැති වැවකින්. දිගින් දිගටම වතුර පිට කරනවනං. ඒ වැව හිඳීලා කාස්ටක පොළොවක් බවට පත්වෙනවා ඒක අපිට වලක්වන්නට පුළුවන් කමක් නෑ. ඒ වගේ තමයි පින්නතුනි අප ලැබෙන ආදායමට අනුව ජීවත්තුනේ නැතිනං ලැබෙන ආදායමට වඩාදේවල් අපි කරන්නට උත්සාහ කරනවනං නොකළ හැකි දේවල්වල වෙනුවෙන් අපි එහෙම කරන්නට උත්සාහ කරනවනං ඇතැම්මිට වංචාවෙන් කපටිකමෙන් වෙන්නට පුළුවන් නීත්‍යානුකූල නොවන විදිහට වෙන්න ට පුලුවන් සල්ලි හම්බ කරන්න හරි වගේ දේවල්වලට යොමවීම තුළින් අපගේ මෙලව ජීවිතය විනාසවීම විනා අන්කිසිවක් සිදුවන්නේ නැහැ කියනෙක ඔබ මතකතියා ගන්නට ඕනි. අන්න ඒ නිසා පින්නතුනි ඔබ කල්පනා කරන්නට ඕනි මේ සමජීීතාව. සමජීවී කතාව කියල කියන්නේ. තමන්ගේ තත්වය දැනගෙන. තමන්ගේ තත්ත්වයට ගැලපෙන විදිහට ජීවත්වීම. සමහර වෙලාවට අදාපේ සමාජයේ බොහෝවිට දකින්නට තියෙන ලක්ෂණයක් තමයි තමන්ට නොහැකියාකාරයට තමන්ට අනිත් අය කරන නිසා නය වෙලාහරි ඒ දේවල් කරන්නට උත්සාහ කරනවා. උදාහරණයක් කරගෙන අපි බලමු සමහර වෙලාවට වාහනයක් කරගෙන අපිට නඩත්තු කරන්න නමාරුයි. නමුත් අහවල් කෙන ගත්තනිසා, අහවල්ල අයත් මෙහෙම කරන්න නිසා. අපිත් කොහොමහරි කරන්නෝනි නැත්තං අපි එයාලට දෙවැනිවෙනෝ කියලා අපි කල්පනා කලෝතින්, අරාපේ අධිෂ්ඨානයට ළඟාවෙන්නට අපිට පුළහන්කමක් නැතුවයනවා. න්න ඒ නිසා පින්නතුනි සමජීවී කතා කියන මේ ගුණය අපේ ජීවිතය සැපවත් කර ගැනීම සඳහා උපකාරීවන ප්‍රධාන ලක්ෂණයක් හැටියට ඔබ හැම කෙනෙක්ම මතකතියා ගන්නටෝනි. අද මේ ව්‍යග්ගපජ්්‍ය සූතරයෙන් උගන්වන මෙලව ජීවිතය සැපවත් කර ගැනීමට හේතුවන කරුණු හරක් පමණක් මම ඔය පින්න තුන්ලාට දේශනා කලා. මේ කරුණු හතර තුළින් අපට පුළුවන් පින්නතුනි අපගේ මෙලව ජීවිතය සැපවත් කරගන්නට. මෙලව ජීවිතය දවුණු කරගන්නට තමන් බලාපොරොත්තු වෙන්නේ මොන තත්වයට යන්නද දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙන්නද. එමනැත්තං ඉගෙනගන්න ළමයෙක් නං එයා වෛද්‍යවරයෙක් වෙන්නද ඉංජිනේරුවෙක් වෙන්නද නීතිීක්ඥයෙක් වෙන්නද. තමන් කැමති ශේෂත්‍රයේ ඉහලටම යන්නට පුළුවන් මෙන්න මේ ලක්ෂණ හතර මේ ගුණ හතර අපේ ජීවිතයට එකතු කරගන්නට පුළුවන්නම්. ඒ වගේම මේ සූත්‍රේදි පරලව යහපත වෙනුවෙන් පරලව සුබසිද්ධිය වෙනුවෙන් කළයුතු ගුණධර්ම හතරකුත් වර්ධනය කළ යුතු, ගුණධර්ම හතරකුත් දේශනා කරලා තිබෙනවා. එ ඒවා පිළිබඳව දීර්ගවසයෙන් සාකච්ඡා කරන්නට අපට වෙලාව හරස්වෙන නිසා මම ඔය පින්නතුන්ලාට කියා දුන්නේ මේ ජීවිතය. මේ අපි ලබාගත්තු ජීවිතය මේ උදාර මනුෂ්‍ය ජීවිතය සැපවත් කරගන්නට උත්සාහ කරන්න. ඒ සැපවත් භව අපේ අපිට හේතුවනවා නිර්වාණසුවය අවබෝධ කරගැනීමට නිවන් දැකීමට එනිසා පින්නතුනි ඒ. මේ ජීවිතය මේවාසනාවන්ත මනුෂ්‍ය ජීවිතය අපි ලබාගත්තා මේ ජීවිතයේ ගුණවත්කාම අපි වර්ධනය කරගත්ත නැත්තං ආධ්‍යාත්මික දියුණු අපි ඇති කරගත්තේ නැති නම්පන්නතුනි අපි නිරන්තරයෙන්ම මනුෂ්‍යයෝ මනුෂ්‍යයෝ හැටියට ජීවත් වුණත් මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් අර තිරිසන් සතුන් හා අපි අතර කිසිදු වෙනසක් නැතිතත්ත්වයට පත්වෙනවා. එනිසා තිරිසන් සතුන් සහ මිනිසුන්ගේ වෙන සමොකක්්ද කිය, හඳුනාගෙන, මනසින් උසස්වෙච්ච අප ඒ උසස් ගුණධර්ම, අපේ ජේවිතවලට ඇතිකරගන්නට. අපි හැම වෙලාවෙම මුඋත්සාහ ගන්නටෝනි. ඒවගේ උසස් ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය කරන කරුණු හතරක්මමෝය පින්නතුන්ලාට අද කියල දුන්න. ඒ කරුණු හතර නිරන්තරයෙන්ම මෙනෙහි කරන්න. ඒ කරුණු හතරට අනුව තමන් ජීවත්වෙෙන්න්න. ඒ කරුණු හතරට අනුව තමන්ගේ ජීවිතය පවත්වාගෙනයන්නට උත්සාහ කරන්න. අන්න එවිට ඔබට ඔබ බලාපොරොත්තුවන අරමුණට ඒ සැපවත් ජීවිතය සන්තෘෂ්ටියෙන් යුක්ත ජීවිතය ඔබට ළඟා කරගන්නට පුළහන්කම ලැබේවි. ඒ නිසා පින්නතුනි ඒ කරුණු ඔබ වර්ධනය කරගන්නා ගමන්. අද දවසේදී ඉතාමත්ම ඕනෑකමින් ඔබ ධර්මස්ශ්‍රවනය කළා මේ ධර්මස්ශ්‍රවනය කිරීම තුළින් ලබාගත්තා වූ ධාරතර පුුණි ධර්මයන්. හිරු නාලිකාවේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ධර්මස්්‍රවනය කලා වූ ඔබ සෑම සියලු දෙනාටමත් තම තමන්ගේ යහපත් සිතුවිලි වර්ධනය කරගෙන තමන්ගේ අරමුණුකරා ජීවිතය ගමන් කරවීමට මේ ධර්මස්්‍රවනා නිසන්සය හේතුවේවා. සැමට ධර්මය අවබෝධ කරගැනීමට මේ ධර්මස්්‍රවනා නිසන්සය හේතුවේවා. උතුම් වූ නිර්වාණසුවය සලසා ගැනීමටද මේ පින් හේතුවේවා වාසනා වේවා කියලා සාධූ කියල ප්‍රාර්ථනා කරන්න.